ඔගලන්ට මතකද මං කලින් වීඩිය එකක් දැම්මා කූල් ටිප්ස් වගේ ඔගොල්ලෝ වීඩියෝ කරන්න කැමති නම් වීඩියෝ ග්‍රැෆි වලට කැමති නම් මෙන්න මේ ටික පාවිච්චි කරා නම් ඕගොල්ලන්ට හොඳ වීඩියෝස් ගන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ ටිප් සෙට් එකේ ඕගොල්ලන්ට මතකද මම පළවෙනියටම දැම්මේ ලයිට්ස්. ඉතින් ලයිට්ස් වලට ගියාම ඇත්තටම අපිට ගොඩක් ප්‍රොෆෙෂනල් ලයිට් දැන් මේ උදාහරණයක් විදිහට මම මේ පාවිච්චි කරන ඇපේච ලයිට් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සෑහෙන ගණන්. ඉතින් ඒකට දාන අපේ ස්ටෑන්ඩ් එකත් ජනන්, ඒ වගේම තමයි ඒකට සොෆ්ට් බොක්ස් එක පාවිච්චි කරනවා නම් ඒක තවත් ජනන්. ඉතින් අන්න ඒ වගේ සෑහෙන ගාණක් යනවා මේ වගේ දේවල් ගන්න. ඉතින් මම මේ අද ඉන්ට්‍රඩියස් කරන මේ Apexel කියන මේ USB ලයිට් කිට් එක ඕගොල්ලන්ට සෑහෙන අඩු මුදලකට ගන්න පුළුවන් ඕගොල්ලෝ වීඩියෝස් හදන්න කැමති නම්. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේකට විශේෂම දේ තමයි අපිට ස්ටෑන්ඩ් දෙකක් එක්කම තමයි අපිට එන්න. ඉතින් ඒ නිසා අන්න ඒ සල්ලිත් එතන ඉතුරුයි. ඒ වගේම තමයි ඒකට හයි කරන්න පුළුවන් මවුන්ට් එක, ලයිට්ස් දෙක, ඒ වගේම තමයි මේකට එනවා පාට හතරක ජෙල් එකක්. ඉතින් මම ඒ ටික පෙන්වන්නම් තව පොඩ්ඩකින්. ඒ වගේම තවත් කූල් ෆීච එකක් තමයි මේක අපිට USB A පෝට් එකක් තියෙන නිසා අපිට එළිය මොකක් හරි වීඩියෝ එකක් කරන්න නම් ඕගොල්ලන්ට එතන එළිය මදි කියලා හිතනවා නම් ඕගොල්ලන්ට මේ මල්ටි ප්ලග් එකක් අරගෙන එළියට දුවන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ළඟ තියෙන පවර් බැංක් එකකින් උනත් මේ එක පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ විශ්වාස කරයිද මන් දන්නේ නැහැ. මෙතන මේ ලයිට්ස් දෙකම පවර් බැංක් එකකින් තමයි මම ගහලා තියෙන්නේ. ඕගොල්ලන්ට විශ්වාස කරන්න නැත්තම් මම පෙන්නන්නම්. එන්න බලන්න මම පවර් බැංක් එකකින් තමයි මේක දැන් මේ ගහලා තියෙන. ඉතින් මේක ඕෆ් කරොත් එහෙම මේක තැකන්. ඉතින් අන්න ඒ වගේ හරි ලේසි මේකේ. ඒ වගේ තමයි මොඩ්ස් තියෙනවා. ඒ වගේම තමයි පොඩ්ඩක් මේක ලයිට් එක වැඩිද අඩු කරමුද මේ ගහලා. එහෙම දේවලුත් තියෙනවා මේකේ. ඒ වගේම තමයි මේකට රිමෝට් කන්ට්‍රෝල් එකක් එනවා. ඒ වගේම තමයි මේකේ වය එකෙත් වෙනම කන්ට්‍රෝල් එකක් එනවා අපිට මේකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න, ඒකේ මොඩ්ස් වෙන්න පුළුවන්, නැත්තම් පවර් ඔෆ් වෙන්න පුළුවන්, ඒවත් කරන්න පුළුවන්. කොහොම මේකේ රිමෝට් එක මෙන්න මේක තමයි මේකේ රිමෝට් එක. ඉතින් මේකේ රතුයි නිලුයි කියලා දෙකක් දාලා තියෙන ගයිස්. මේකේ මේ ලයිට්ස් දෙක වෙන වෙනම මේකේ මේ කන්ට්‍රෝල්ස් තියෙන නිසා තමයි මේ රතුයි නිලුයි කියලා වෙනම දාලා තියෙන. ඉතින් ඒකත් මේකේ තියෙන කේබල්ස් වල ඒක මාර්ක් කරලා තියෙනවා. ඉතින් මාර ලේසි ඒ නිසා. ඉතින් මෙහෙමයි, අපි ක්‍රියේටිව් නම් අපිට දෙයක් කරන්න ඕන නම් මොන ලයිට් එකද කියන එක වැදගත් නැහැ. ඇත්තටම අපිට මොන ලයිට් එක පාවිච්චි කරලා වුණත් අපිට කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් ඇදලා දැන් ඕගොල්ලෝ කියයි, එතකොට මන් දැන් මේ කැමරා එක කියයි, නැත්තම් මල්ලක තියෙන ලයිට්ස් අරෝ මේ එක්ස්පෙන්සිව් කියලා කියයි. ඕගොල්ලෝ විශ්වාස කරනවාද මෙතන තිබ්බ මේ කැමරා එකේ ක්ලිප්ස් ටික සහ මේ ඕගොල්ලෝ ඒ දැන් මේ වීඩියෝ පටන් ගත්තේ මේ ඉන්ට්‍රෝ එකේ තිබ්බ ක්ලිප්ස් මම ගත්තේ ෆෝන් එකෙන් කියලා. ඉතින් දැන් ඕගොල්ලෝ ඊට පස්සේ කියයි ඔයාලඟ තියෙන්නේ හොඳ ෆෝන්ස් නේ කියලා. එහෙම දෙයක් නැහැ. ඉතින් මම ඒක ඔප්පු කරලා තිනවා. ඕගොල්ලන්ට මතක නම් මගේ පරණ වීඩියෝ එකක් ඇති iPhone SE එක අවුරුදු ගානකට කලින් පස්සේ කියලා දාපු වීඩියෝ එකක්. ඒකේ තියෙන ෆොටෝස් ටික දැක්කහම ඇත්තටම කියන්න බෑ iPhone SE එකකින් ගත්තා කියලා. ඉතින් ඒ නිසා ඩිවයිස් එක වැඩක් නැහැ. ඇත්තටම අපිට පුළුවන් මේ වගේ බජට්ස් ලයිට්ස් පාවිච්චි කරලත් මේ වගේ හොඳ රිසල්ට්ස් ගන්න. මේ ලයිට්ස් වල ඇත්තටම අර එක්ස්පෙන්සිව් ලයිට්ස් වල වගේ ඩිස්ප්ලේ එකක් නැහැ. අපිට කැමරා එකට සමානව මේක තියෙන සෙටිංස් ටික බැලන්ස් කරගන්න පුළුවන් විදිහට ඒ වගේ දේවල් කරන්න. ඒ වුණාට බජට් ලයිට් සෙට් එකක් හොයන කෙනෙක්ට මම හිතනවා මේ ලයිට්ස් එක සෑහෙන වැදගත් වෙයි කියලා. ඉතින් මේ වගේ YouTube වීඩියෝස් වලට විතරක් නෙමෙයි, දැන් මම ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි වුණත් මම ඇත්තටම ගොඩක් ට්‍රයි කරා නිකන් මොකක්ද කියන්නේ කමර්ෂියල් එකකට වගේ ෂූට් කරන විදිහට මෙන්න මේ වගේ දෙයක් කියලා මෙන්න මේ කැමරා මේ B-rolls ටිකෙන් පෙන්නන්න. ඉතින් මෙන්න මේ වගේ දෙයක් වුණත් අපිට කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ළඟ තියෙන ඩිවයිස් එක හෝ නැත්තම් අපි ළඟ තියෙන ඒ තියෙන බඩු ටික නෙමෙයි අපි දැනගන්න ඕනේ මේ දේවල් පාවිච්චි කරලා ක්‍රියේටිව් වෙන්න. ඉතින් මේ ලයිට්ස් දැන් මේ පේනවනේ, මං හිතන්නේ එච්චර ප්‍රොෆෙෂනල් ලයිට් එක සහ පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. වෙනසක් නැති වෙන විදියක් නැහැ නේ. එහෙනම් ඉතින් අපි මෙච්චර සල්ලි දීලා මේ වගේ ප්‍රොෆෙෂනල් බඩු ගන්න ඕනේ නැහැ නේද? ඉතින්
ඒ වුණාට ඕගොල්ලන්ට මොකක් හරි මැච් එකක් ගහනවා නම් මේ ලයිට්ස් වලින් වුණත් මේක ඇත්තට කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් එකක් කී ලයිට් එක විදිහට දාලා එකක් ෆිල් ලයිට් එක වගේ පොඩක් බ්‍රයිට්නස් අඩු කරලා මේ පැත්තෙන් එකක් ඕනනම් තියන්නත් පුළුවන්. ඉතින් එහෙම දෙයක් කරන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කියයි එතකොට සමහර විට ඉතින් මම දන්නේ ලංකාවේ මොනවද තියෙන බඩු ප්‍රයිසස් කොහොමද කියලා ඇත්තට මම දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට කියන්න පුළුවන් ආමීට වඩා බජට් ඒවා තියෙනවනේ අරකයි මේකයි එහෙම කියන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මේකේ සයිස ගත්තෙන් ගත්තොත් සහ දැන් මේකේ අපිට මං ඉස්සලා කිව්ව විදිහට පවර් බැංක් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ස්ටෑන්ඩ් එකත් එක්කම එන නිසා ඒකත් අපිට ඕනනම් අකුලලා වෙනම තියාගන්න පුළුවන්. අනිත් එක මේක හරි පොඩි. මම ඔයගලන්ට පෙන්නන දෙක. මේ මෙන්න මෙච්චරයි. පේනවනේ. හරි පොඩි. ඉතින් මේ වගේ දෙකක් මේ තියලා තියෙන ඕගොල්ලන්ට මේක අයින් කරලා තියෙද්දි කොහෙන් හරි මේ හරි අඩු ඉඩකින් තියන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ එළියේ ෆොටෝෂූට් වගේ කරන කෙනෙක් නම් ඉතින් ඒ වගේ මං ඉස්සලා කිව්ව විදිහටම ප්‍රෝ ලයිට් එකක් වගේ නෙමෙයි ඔයගලන්ට පොඩ්ඩක් මෙතන එකක් මදි වගේ කියලා හිතෙන වෙලාවට මං හිතනවා මේක ලේසියෙන්ම පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේක ගෙනියද්දිත් හරි ලේසි හරි පොඩි ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ළඟ තියෙන පවර් බැංක් එකකින් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එක්ස්ට්‍රා බැටරි එකක් හෝ නැත්තම් ඒකට එන අර තඩි මොකද මේ ප්‍රොෆෙෂනල් ලයිට් වලට එන අර තඩි බැටරියුස් අංගෙනවා වගේ ඒ වගේ කරන්න ඕනේ. ඉතින් හරි ලේසියෙන් මේ ලයිට් එකක් ගෙනහිල්ලා ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. ඒකට නම් සුපර්බ් කියලා හිතනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ බිගිනර් යූටියුබර් කෙනෙක් වගේ නම් මං හිතනවා මේ දැන් මම මේ වගේ පාවිච්චි කරනවා නම් මෙච්චර හොඳට ඕගොල්ලන්ට බැරි කමක් නැහැනේ. මම මේ තඩි යූටියුබර් කෙනෙක් කියනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් ඇත්තටම මම සාමාන්‍යයෙන් සැටිස්ෆයිඩ් වෙන්නේ නැහැ නෝමල් දේවල් වලින්. මට ඒක තමයි මගේ හැටි. මට අනිවාර්යෙන් හැමදේම සුපිරියටම තියෙන්න ඕනේ. එතකොට තමයි මං සැටිස්ෆයිඩ් වෙන්නේ. ඉතින් මම ඇත්තටම මේකෙන් සැටිස්ෆයිඩ් නම් මං හිතනවා ඕගොල්ලන්ටත් සැටිස්ෆයිඩ් වෙන්න පුළුවන් කියලා අනිවාර්යෙන්ම. ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් ට්‍රයි කරලා බලන්න. මම අනිවාර්යෙන් ලින්ක්ස් ටික ඔක්කොම අරින් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අලුත් YouTube channel එකක් පටන් ගන්නවා නම් ඔයගලන්ට උඩ මෙන්න මේ වගේ budget light set එකක්, ඒ වගේම ඔයගලන්ගේ phone එක වෙන්න පුළුවන්, camera වෙන්න පුළුවන්, device එකකින් වැඩන්නේ. ඒක ඉස්සරහින් ඔයගොල්ලෝ කොහොම හරි tripod එක හරි mount කරන්න මේ වගේ budget lights දෙයක් ගන්න. එච්චර තමයි. ඉතින් creativity සහ ඔයගලන්ගේ අවශ්‍යතාවය උවමනාව තමයි තියෙන්න ඕනේ. ඉතින් මම links ඔක්කොම දාලා තියෙනවා, ගිහිල්ලා බලන්න. ඉතින් ඒ වගේම තමයි guys, තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, තවත් යාළුවෙක්ට දැක ගන්න. ඉතින් තව අලුත් දේවල් එනවා. අලුත් ට්‍රාන්ස්ෆෝමර්ස්ලා සෙට් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ මං හිතනවා කමියුනිටි පෝස්ට් එකෙන් දකින්න ඇති කියලා. ඒ උඩේ තියෙන සෙට් එක මල් හතේ සෙට් එකක් තියෙන්නේ. ඒවත් බලන්න. ඉතින් ජය වේවා. කොණ්ඩේ ඔක්කොම කැපුවාද කියලා එළනේ. මාර පහසුවේ වගේ අර දිග කොණ්ඩ තිබිලා මේකට ආවා. මෙහෙමම කපන්න ඕනේ හැමදාම. Hard shock.